ස්වාමීන් වහන්සේට අතගස්වා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන හැටියටත් දහත්වට්ටියේ ස්වාමීන් වහන්සේට පිළිගන්වා ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන හැටියටත් සුබිනත් පිරිසට මතක් කර සිටිනවා. සුබිනතුනි අද සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සිංච බික්කු ඉමං නාවං සිතාතේ ලහු මෙස්සති චෙත්වා රාගංච දෝසංච තතෝ නිබ්බාන මේහිසි පංච චින්දේ පංච ජහේ පංච උත්තරි භාවයේ පංච සංගා තිගෝ බික්කු ඕගතින්නෝති උච්චතිති. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් වදාළ උතුම් දේශනාවක් අද මාතෘකා කරගත්තා. විශේෂයෙන් අවන්ති ජනපදයේ මහා කච්චායන මහරහතන් වහන්සේ වැඩ ඉන්න කාලේ කුර රගර කියන නගරේ වාසය කරපු සිටු පුත්‍රයෙක් කුටිකන්න සෝණ කියන සිටු පුත්‍රයා ස්වාමීන් වහන්සේ අසුරු කරලා ධර්මය අහලා සිත පහදවාගෙන මේ බුද්ධ ශාසනය පැවිදි වෙන්න ඕනේ කියලා නැවත නැවතත් මතක් කළා. තුන්වරක් මතක් කරපු වෙලාවේ ගොඩක් මේ පැවිදි කමේ තියෙන දුෂ්කර බව ප්‍රකාශ කළත් බලවත් කැමැත්තෙන් හිටිය පැවිදි වෙන්න. ඒ අනුව පැවිදි කළා. ඒ පළාතේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා හිඟ බව නිසා වර්ෂ 3කට පස්සේ උපසම්පදාව සිදු කරගත්තා. ඒ කියන්නේ 29ක් ස්වාමීන් වහන්සේලා අවශ්‍ය වෙන උපසම්පදා කර්මයට. පසුව භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්නත් මේ කුටිකන්න සෝණ තෙරුන් වහන්සේ වඩිනවා. වැඩම කළ රාත්‍රී ගඳකිලි හැම නතර වෙන්න භාග්‍යවතුන් වහන්සේ ආරාධනා කළා. මධ්‍යම රාත්‍රිය දක්වා සක්මන් කළා. මධ්‍යම රාත්‍රියේ සැතපිලා උදෑසනම අවදි වෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට මතක් කරනවා, "පින් භික්ෂුව මට ධර්මයක් දේශනා කරන්න" කියලා. ඒ අනුව කුටිකන් සෝණ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඩ සිටිමින් සුත්තනිපාතේ අෂ්ටක වර්ගයේ සඳහන් වන සියලුම දේශනා ගාථා මිහිරි හඬින් සද්ගායනා කරනවා. ඒ සද්ගායනා අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ සාදු නාද පවත්වනවා. සාදු කියන්නේ ඉතා යහපත්, හොඳට මේක දේශනා කළා කියන එකයි. මේ කියන්නේ අර්ථ විවරණ සහිත බණක් කිව්වයි කියන එක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ තමන් වහන්සේම දේශනා කරපු ධර්මපද ටිකක් තම ශ්‍රාවක රත්නයකගේ මුයින් අහගන්න තියෙන කැමැත්තක් තිබුණේ. ඒ අනුව මේ ස්වාමීන් වහන්සේ කලේ මිහිරි හඬින් ඒ ගාථා ටික සද්ගායනා කිරීම. හරියට පිරිත් කියන වගේ වැඩක් මේ කලේ. එම නිසා මේ ශාසනයේ මිහිරි හඬින් දහම් දෙසන භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර වුණා කුටිකන්න සෝණ මහරහතන් වහන්සේ. ඒ සාදුනාදයත් එක්කම ඒ දෙවිවරු, බෝමාටු දෙවිවරු සාදුනාද දුන්නා කියලා. එහෙම එහෙම අකනිටා බඹතලිය දක්වාම සාදුනාදය පැතිරුණා. එතකොට අපි දැනගන්න ඕන සාදුකාර දෙන්න පුළුවන් වෙන්නේ රූපාවචර බ්‍රහ්මයන්ට විතරයි. එතනත් ඉන්න අසඤ්ඤ සත්ත්ව කියලා ලෝකයක් ඒ බ්‍රහ්ම ලෝකෙත් සාදුකාර දෙන්නේ නැහැ. හේතුව ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, සංඥාව නැහැනේ. තව උඩින් තියෙන බ්‍රහ්ම ලෝක හතරක් අරූප බ්‍රහ්ම ලෝක හතර, ඒවට කියනවා ආකාස සංඥායතන ආදී හතර. එහෙට ඇහුණෙත් නැහැ. එහෙනම් අපි කොහොමද කියන්නේ? පොළවේ ඉඳන් අකනිටා අකනිටාවට. එහෙනම් ඒ සාදුනාදය ඇහෙනවා කුර රගර නුවර ඉන්න මේ ස්වාමීන් වහන්සේගේ අම්මා මහා සිටුවරියක්. මේ සිටු දේවියගේ ගෙදර ඉන්නවා දේවතාවියක්. සාමාන්‍යයෙන් දැන් නම් අපි දන්නේ නැහැ අපේ ගෙවල් වල යක්ෂයෝ ඉන්නවද, භූතයෝ ඉන්නවද, පෙරේතයෝ ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඒ කාලේ නම් දේවතාවියෝ
දෙවිවරු තමයි ඉඳලා තියෙන්නේ. අනාථ පිණ්ඩ සිටුතුමාගේ මාලිගයේ ඉඳලා තියෙන දේවතාවියක්. එයා අර දාන දෙන්න එපා කියලා එයාට යන්න උනානේ. දැන් මේතන උනේ අර සාදුනාද ඇහෙලා මේ දේවතාවිය සාදුනාද දුන්නා. දැන් එහෙම දෙනකොට ගෙදර ඉන්න අයටත් ඇහෙනවා. ගෑනු හඬකින් සාදුකාරයක් කියනවා, කවුද මේ සාදුකාර දුන්නේ කියලා ඇහුවා. අර අම්මා. ඇවමකෝ මම මේ දේවතාවිය ඔබතුමියගේ ගෙදර ඉන්නේ අධිග්‍රහිත. දැන් අපි දැන් අපිට ඇහුණත් අපි බය වෙනවා. අපිට පුරුදු නැහැනේ. හැබැයි ඉස්සර මිනිස්සුන්ට එහෙම කෙලස් අඩු නිසා බය නැහැ. දෙවියෝ පේනවා. පේන්න එනවා. දැන් එන්න බයයි ආව ගමන් මිනිස්සේ බය වෙලා කලන්තය දෙනවා. දෙවියෝ දැක්කොත්. ඉතින් ඇවිල්ලා ආවත් එන්නේ මිනිස් වෙස්යක් මවාගෙන එන අවස්ථා අපේ සමහර සවනදලට හම් වෙලා තියෙනවා දෙවිවරු. එයන් දේව ස්වරූපෙන් නෙවෙයි, ඔය මිනිස් වෙස්යෙන් සුදු ඇඳුමක් ඇඳන් බොහොම හැඩි දැඩි මිනිස්සෙක් ආවයි කියලා කියනවා සමහර විට. එතකොට ඒ වගේ මිනිස්සෙ මේ පලාතෙම හිටියේ නැහැ කියලා කියනවා. එතකොට කවුද මේ? මනුස්ස වෙස්යෙන් එන දෙවිවරුත් ඉන්නවා. දැන් මෙතන කෙලින්ම කතා කරන්න දෙන්නත් ඒ. මොකද ඇහුවම කිව්වේ සාදුකාරය, ඔබතුමියගේ පුතා අන්න ගන්ධකිලියේ වැඩ ඉඳගෙන අද රෑ භාග්‍යතුන් වහන්සේට බණ කිව්වා. ඒකට දෙවියෝ සාදුකාර දුන්නා, මාත් සාදුකාර. හරි සතුටක් ආ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේද මගේ පුතාට බණ කිව්වේ, නැත්නම් මගේ පුතා බුදුරජාණන් වහන්සේට බණ කිව්වා? පුදුමයිනේ. ඔව් පුතා කියලා තියෙනවා. ඒක නේන. එහෙමනම් ආය ආපු ගමන් මගේ පුතාගේ මන ඩිංගිත්තක් අහන්න ඕනේ. මොකද බුදුහාමරජාණන් වහන්සේට බණ කියන්න පුළුවන් කෙනෙක් නම් මේ පුතා කොච්චර වටිනවාද කියලා පස්වන ප්‍රීතියෙන් ඉපිල ගියා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේත් සාදුකාර දුන්නට පස්සේ අර ඉල්ලීම් පහක් තිබුණයි කියනවා. ඒක සාමාන්‍යයෙන් තියෙන ප්‍රත්‍යන්ත ජනපද කියන්නේ දැන් දඹදිව මැද කොටස හැරෙන්නේ ඉතුරු ජනපද ඔක්කොම ප්‍රත්‍යන්තයි. මධ්‍යම ඉන්දියාව හැරෙන්නේ ඉතුරු ඔක්කොම ප්‍රත්‍යන්තයි. අපේ රටත් ප්‍රත්‍යන්ත ජනපදයක්. ඒතර මේ අවසර පහ ලංකාවටත් බලපාලා තියෙනවා. උපසම්පදා කරන්න වික්ෂුන් 29ක් ඕනේ කියලා තමයි ඉස්සර තිබුණේ. පස්සේ මේ අපහසුතාව නිසා ලිහිල් කරා උපසම්පදා භික්ෂුන් 59ක් හිටියම ඇති කියන එක. ඒක තමයි පළවෙනි ලිහිල් කිරීම. දෙවෙනි එකේ අවන්ති ජනපදයේ හරියට ගවයෝ ඉන්න. වහින කාලයට හරක් අවිද්දම පාරේ වේලුණාම කුර සටහන් හිටිනවා. පයින් නිකන් ඇවිද්දොත් කකුල් තුවාලත් වෙනවා. හැබැයි විනේ පැනවීමක් තිබුණා පාවහන් පළඳින්න ඉපයි කියලා වෙනකොට. ආන්න එක ලිහිල් කරා. ඒ මොකද්ද? පාවහන් පළඳින්න පුළුවන් කියලා අවසරයක්. දැන් ලංකාවේ නම් ස්වාමීන් වහන්සේලා බය නැතුව සෙරප්පු දාන්න පුළුවන්. කැමති නම් පුළුවන්. විශ්ව ශක්තිය ගන්න ඕන නම් නොදා ඉන්නත් පුළුවන්. දවල් 12ට දර මහපාරේ ගියොත් විශ්ව ශක්තිය ඔළුවේම පිට වෙනවා. මටත් එහෙම වෙලා තියෙනවා. ඉස්සර මමත් විශ්ව ශක්තිය ගන්න ගිහලා ඔහම ගිහලා අන්තිම කකුල පිච්චුණා. එදායින් පස්සේ දැන් නම් සෙරප්පු දානවා යන්තම්. නැත්තම් උපාසකම්මල දෙනවා අනේ සෙරප්පු දාන්නේ නැහැ පුදුම සිල්වත් කියලා. සෙරප්පු නැත්තම් වඳින්නේ සෙරප්පු දෙකට. එහෙමයි බලන්නේ මේ භික්ෂුන් මනින්නේ මොකෙන්ද? එළියෙන්. එළියෙන් මනින්නේ. මොකද මේ උපාසකම්මලට පරචිත්ත්ව විජානන ඥාන නැහැ නේ කොහොමද? හොඳට මූණ එළිය නම් පාට නම් පෙනුම නම් සිවුරත් හොඳ පාටක් තියෙනවා නම් මේ වගේ පාටට තමයි කැමතිත් නේ. ඒකනේ මම මේ වගේ පාටක් පෙරවගෙන ආවෙත් කට්ටි කැමති වෙන්න. ඒක නිසා ඔය වගේ අර ආලවට්ටම් වලට තමයි අපි අහුවෙන්නේ. ඇතුළ මේ ස්වාමීන් වහන්සේතුල තියෙන ගුණරාවය මොකද්ද? සීලය මොකද්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් කම නැහැ. සමහර අය කියන ඔබ වහන්සේ දැකලා මේ ඔබ වහන්සේටතරේ මම වැඳේ කාටවත් මම වඳින්න නැති කෙනෙක්. ඇයි මොකෝ? ඔබ වහන්සේ ඉන්න ස්වරූපේ දැක්කම මට වඳින්න හිතුණා. සංවරව ඉන්නවා. ආන්න බලන්න. ඉතින් ඒ කියන්නේ භික්ෂුවගේ සංවර පැවැත්ම තමයි ඉස්සෙල්ලම පැහැදෙන්න හේතු වෙන. ඉතුරු ටික අහුවෙන්නේ පස්සේනේ. ඒව හොයන්න බෑනේ එකපාරේ. ඒකට කියනවා කෙනෙක්ගේ සීලෙ මනින්න නම් එක දවසින් එපා ඇසුරු කරන්න. කතා බහ කරන්න ගිහිල්ලා හම්බ වෙන්න. එතකොට තමයි මනින්නත් ඕනේ නෑ ඉතින්. ඕනම නම් යන්න. නැත්තම් අපිට කරන්න තියෙන්නේ ස්වාමින්වහන්සේගෙන දැක්කම සිත පහදවාගෙන වැඳම ඇති. තව ලොකු දේවල් හොයන්න ඕනේ නෑ. වැඩි දිගට ඇසුරු කරනවා නම් කල්යාණ මිත්‍රය දිල බලල ඕනේ ඇසුරු කරන්න. නැත්තම් නොමග යන්න පුළුවන්. එනම් මේ ස්වාමින්වහන්සේ කෙනෙක් බාහිරෙන් බලන එකක් තමයි සිරෙප්පු දානවද නැද්ද? සපත්තු දාන්නේ නැහනේ. ලංකාවේ සපත්තු දාන්නේ නැහනේ. නැහනේ. උත්තර දෙන්න. දාලා දැකලා නැහනේ. නැහනේ. හැබැයි සිස්ටර්ලාන්තේ වගේ ගියොත් වැඩියොත් සපත්තු දාන්න වෙනවා. විනයෙන් තහනම්. තහනම් කියන්නේ මුළු පයම වැහෙනවා දාන්න එපයි කියලා. නමුත් විනයෙන් තහනම් වුණාට බෑ සීතලේ මැරෙන්න වෙනවා. ඒ නිසා නොයේ කැඳුම් මැදලා සපත්තු දාලා ඉන්න වෙනවා රටේ හැටියට. එහෙට ගියාම මොකද භාග්‍යවතුන් වහන්සේ ඉන්න කාලේ සිස්ටර්ලාන්ති කවුරුත් වැඩ හිටියේ නැති නිසා. හිටියනම් ඒ ලිහිල් කිරීමත් භාග්‍යවතුන් වහන්සේ අනිවාර්යයෙන්ම කරලා දෙනවා. ඇයි? හීතලයිනේ. ආන්න එකයි. එහෙනම් ඒ පැනවීම දුන්නා සෙරෙප්පු දාන්න අවසර දුන්නා. ඊළඟ තමයි තහනමත් තිබුණ දඹදිව මධ්‍ය මණ්ඩලයේ නාන්න තහනම්. නිතර නාන්න තහනම්.
දවස් 15කට සැරයක් තමයි ස්වාමීන් වහන්සේගෙන් පෙම් පහසු වෙන අවසර තිබුණ ඉස්සර. ඒකට හේතුව රජතුමා නාන්න එනවා ස්වාමීන් වහන්සේලා දියබුංග ගහ ඉන්න ගඟේ. රජතුමා පැමිණිලි කර මට නා ගන්න නෑ රජු වෙලත්. මේ හාමුදුරු දවසේම නානවා. ආන්න ඒ ඉල්ලීමට තහනමක් දැම්ම දැන් නාන වැඩිනේ. නාන්න මෙපා. කවද්ද නාන්න පුළුවන්? අද නෑවොත් ලබන 15 වෙනිදා. ඉතින් දැන් ස්වාමීන් වහන්සේලා හරි අමාරුයි භාග්‍යතුන් වහන්සේ නාන්න නැතු. මොකෝ? අතු ගෑවනේ. මිදුලෑම දුවයි පස්සේ දාඩියද. ආ එහෙනම් බල මේ මිදුල අතු ගෑව නාපල්ලා. නැතුව නාන්න එපා. දැන් නාන්න ඕන මොකද්ද කරන්න ඕන? ඉදලක් කරන් යන මිදුල අතු ගන්න. දැන් හරි අවසර තියෙනවා. නැත්තම් දවස් 15කට සැරයක් තමයි පුළුවන්. දුර ගමනක් ගියොත් නාන්න පුළුවන්. දුර ගමනක් ගිහින් ආව මහන්සිනේ නාන්න කියනවා. ඔය වාත වුට්ටි සමය කියනවා. කියන්නේ දූවිලි හැමන කාලෙට ඉන්දියාවේ ඇඟේ දූවිලි බැඳ ඔය වගේ අනුපඤ්ඤාති ගොඩාක් මේ නෑමට තිබුණා. ඒ අනුව ප්‍රත්‍යන්ත දේශේ නෑම අවසර ලැබෙනවා කියලා අවසර දුන්නා. මොකද අවන්ති ජනපදයේ මිනිසු නිතර නාන අයට කැමති, හඩු ගඳ ගන්න අයට කැමති නෑලු. නේ? නාන නැති ඉඳලා බෑනේ නා. දායකයෝ කැමති නෑ. ඒ ඉල්ලීමත් කරේ කවුද? කුටි කන්න සෝන සෝනස අපි වෙනුවෙන් ඉදිරිපත් වුණාද? දැන් ලංකාවේ හිතේ හැටියට අපිට නා ගන්න පුළුවන්ද? ඇයි නිතර නාන්න අවසර තියෙනවා? මම නම් දවසට හතර පාරක් පැම්පාසුවේ. ඒ කයේ ස්වරූපය අනුව රස්නේ උස්නේ නිසා. ඉතින් ඒක අවසර දුන්නේ අරන් දුන්නේ කවුද? කුටි කන්න සෝන මහරහතන් වහන්සේ. ওই විදිහ එළුළුම් මැතිරිලි පාවිච්චි කරන්න අවසර ওই වගේ දේවල් පහක් ලැබිලා උන්වහන්සේ නැවත වැඩියා අවන්තියට. වැඩම කළ ගුරු සයන්හන්සේ කවුද දැන්? මහා කච්චායන මහරහතන්. උන්වහන්සේ ගැන ඔබ දන්න දේවල් ඇති මොනවා හරි නේ? නම්ින්ම තේරෙනවද? කච්චායන කියන පාලි වචනේ තේරුම රත්තරන්. සිංහලෙන්. ශරීරය රන්වන් පැහැති. භාග්‍යවතුන් වහන්සේ නමගේ චෛත්‍යය ගොඩනගද්දී රත්තරන් ගැඩොලක් පූජ කළා. අතීතේ. ඒ නිසා උපනුපන්තන රන්වන් පැහැ තියෙන උපාසකම්මල දැන් අගත්ත අදහසක්. එහෙනම් මැරෙන්න කලින් රත්තරන් ටික උණු කරලා හරි කමන්නේ නැහැ. මොනවා හරි හදලා පූජා කරනවා. මගේ ශරීරය රන්වන් පැහැති වෙනවා. වේවා කියන්නේ වෙනවමයි. වෙනවා. එහෙනම් රත්තරන් පූජා කරාම රන්වන් පැහැතිම උණා. ඉතින් එවැනි කච්චායන මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයා තමයි කුටි කන්න සෝණ මහරහතන් වහන්සේ. දෙනම වහන්සේම රහතන් වහන්සේලා. ඒ කොහොමද දන්නේ රහත් කියලා? භාග්‍යතුන් නැතා කියලා දිනවා කවුරුත් කියලා නැහැ. ඒ බුද්ධ කාලේ තියෙන විශේෂත්වය තමයි ඒ අදාළ ස්වාමීන් වහන්සේලා පිරිනිවන් පාන්න පෙර ඔක ප්‍රකාශ කරන්න යන්නේ නැහැ ලොකුවට. හිතේ සංගවගෙන ඒකට උදාහරණයක් ඔබට දෙන්න පුළුවන්. ඒක විස්තරයක් තියෙනවා. අවුරුදු 7ක පොඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් මහාන වෙනවා. ගුරුවරයා රහත් වෙලා නැහැ. හැබැයි මේ ගෝල ස්වාමීන් වහන්සේ රහත් වෙන්නේ කෙස් බාද්දිම. හැබැයි ගුරුවරයා දන්නවද රහත් කියලා? දන්නේ නැහැ. ඒකට සැතපුණා. දවස් දෙක තුනක් ගමනක් යද්දි තුන්වෙනි දවසේ කලින්ම ඇහැරෙන්න ඕන විනය ශික්ෂාවක් තියෙන සාමණේර භික්ෂූන්ට එකට සැතපෙන්න බෑ දවස් දෙකකට වඩා. උදේ ඉර පායන්න කලින් නැගිටලා ඉන්න ඕනේ. වාඩිලා හිටියා ඇඳ ගාව. ඉතින් අර සොයනාසෙත් ඉතින් පුතජ්ජනයිනේ තමයි ගුරුහාමුදුරුවෝ. ඉතින් හොඳට නිින්ද ගිල එකපාරට ඇහැරලා වටාපතරම් මිට වැනුවා ඇහැරවන්. වරනකොට ඇඟේ වදිනව නෙවෙයි ගිහිල්ලා වැදුන ඇහි. ඇයි ඉතින් වා පැදුර කියලා තමයි වැනුවේ. හිටියේ ළඟ වාඩි වෙලා. මේ මිට ගිහින් ඇදුන ඇහි. ඇහැතුවාල වෙලා ලේ ගලන්න පටන් ගත්තා. අනේ සද්දයක් වන්නේ ඇහැ වහගෙන එළියට වැඩියා. ඊළඟ මේ දැන් දැහැටි පිළිගන්නනකොට මේ කුඩා ස්වාමීන් වහන්සේ පිළිගන්නන එක අතකින්. ඇයි? අනිත් අත ඇහැ වහගෙන ඇහැතුවාල. කිව්වද? ආන රහතන් වහන්සේ වෙන ගන්න පුළුවන්. එහෙනම් මොකද්ද කරන්නේ? රහත් කෙනාට ගහලා බලනවද පොඩ්ඩක්? පාරක් දෙයක් ගහලා බලනවා. නැත්නම් මම පොඩ්ඩක් පරිස්සම් ටිකක් කියන ධර්මයේ තියෙනවා මේවා. කෙනෙක් රහත් බව ප්‍රකාශ කරයි නම් සර්පේ ගිහ ළඟට දාන්න කියලා. ඉතින් මෙහෙම දල තියෙන සර්පය දාන්න එපා. දල ගලවපු ණයෙක් වගේ අරන් ගිල බොහොම අහඹුලිස. කලින් කියලා එන්න එපා. ඔන්න මම සර්පෙක් ගේනවා දාන්න යන්නේ. එච්චර ඕන රබර් ණයෙක් දාන්න බලන්න. ගැස්සුනොත් රහත් නෑ. නොගැස්සුනොත් රහත්. ඒක පරිස්සනේ. දැන් කිව්වොත් දැන් කට්ටිය ගොඩක් කියන නිසා මම ඔබට යෝජනා කරන්නේ. උපාසකම් වල දාන්න ගිල කුටි ගන්න එපා. මට වගේ නම් දාන්න පුළුවන් කියලා. මට ඕන නම් කියන්න ඇවිල්ලා මං ගිහින් දාලා දෙන්නම්. නැත්නම් අලියෙක් කුලප්පු කරලා එවන්න. කුලප්පු වෙච්ච අලියෙක් කරේ මොන අලියෙක් කරේ කමන්නේ. දැක්කොත් බය නම් රහත් නෑ. බය නැත්තම් රහත්. දැන් මෙතන රහත් නැද්ද කියලා කියලා නැති බවයි මම මේ කියන්න යන්නේ. පැහැදිලි. ගුරුවරයවත් දන්නේ නෑ තමන්ගේ ශිෂ්‍ය රහත් බව. කොච්චර මේ උත්තරීය මනුෂ්‍ය ධර්ම රකින්න ඕනද? ඒකට කියන අධිගම අල්පේච්ඡතාවේ. අධිගම අල්පේච්ඡතාවේ. තමන්ට ලැබෙන දියුණුව නොකියා සිටීමත් අල්පේච්ඡ ගුණයක්. දැන් රටවටේ පත්‍ර ගහලා මාධ්‍ය ප්‍රකාශ කරලා රහත් ඵලය කියනවනේ. ඒක ඇත්ත රහත් ඵලයක්ද බොරු එකක්ද කියලා මේ බණහන කට්ටිය දැන් දැනගන්න ඕනේ. මං කියන්න ඕනේ නැහැ ඔක අමුතු වෙයි. අඬ බෙර ගන්න. දැන් බලන්න කොච්චර ගුණවත්ද? ඇයුව මේ නොහික්මුණු නම ඇයි මේ එක එකා තින් ගුරුවරයාට දැහැටි පිළිගන්වන්නේ?
කිව්වා එක හතක් හිස් නැහැ කිව්වා. නොකිය ඉන්නේ නැද්ද ගුරුවරයාට? නමුත් කියන්න උනානේ. ඇයි යව්වත් අත හිස් නැත්තේ? අනේ අද උදේ වටාපත වනද්දී ඇහි වැදුනා ස්වාමීනි, ඇහැතුවාල වුණා. දැන් මේ ඇහැ වේදනයි. ඒ ලේ ගලන, ඒ ගලන නිසා මම මේ ඇහැ වහගෙන ඉන්නවයි කිව්වා. අනේ ඇඟ දැවෙන්න ගත්ත ගුරුවරයා. මේ නම කොච්චර ගුණවතෙක්ද? අපිනේ දනුවන් ලැබිය යුත්තෝ කියලා බිමට පහත් වුණා. වඳින්න. අවුරුදු හතේ ගෝලයට මේ මහා ගුරුවරයා වඳින්න හැදුවා. එතකොට නෑ වඳින්න එපා. නමුත් උත්කුටකින් වැඳගෙන සමාවිල්ලුවා. වෙච්ච දෙයට. ඉතින් ගියා භාග්‍යතුන් වහන්සේ ළඟින් යනකම් හිතට සහනයක් නෑ දැන් ගුරුවරයාට. ඇයි මගේ අතින් වෙච්ච දෙයක් ව්‍යාධියක් අසනීපයක් තිබුණේ නෑනේ කලින් මේ පොඩි හාමුදුරුවන්ට. ඉතින් කොහොනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වගේ ගෝලෙන් නම් කාටවත් නැතුව ඇති. මෙච්චර ගුණවත්. මෙහෙම තුවාල වෙලාවත් මට කිවෙන්නේ පුදුම ඉවසීමක්. ඉතින් ආන්න එතකොටයි කිවි භාග්‍යතුන් වහන්සේ තාම දන්නේ රහත් බව. කවුද කියන්නේ? සාස්ත්‍රෝන් වහන්සේට පුළුවන් එලි කරන්න ශ්‍රාවකයන්ගේ ඵලය. වෙන කාටවත් බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉතරයි ශ්‍රාවකයාගේ ගුණ එලි කරේ. ඒත් අවශ්‍ය නිසා. එලි කළකෝ ඒක පුදුම වෙන දෙයක් නෑ. භික්ෂුන් වහන්සේ මේ කුඩා නම රහතන් වහන්සේ කෙනෙක්. ඒ නිසා රහතන් වහන්සේ රැලීම් ගැටීම් දඬුමුගුරු ගැනීම නෑ. ගැහුවට ගහන්නේ බැන්නට බනින්නේ නෑ. එහෙනම් වාද කරන අය රහත්ද? නැත්ද? වාද කරනකොටම අහුවෙන රහත් නැහැ කියලා. වාදෙන් තොරයි. මොකද මේක අතක්කාවචර ධර්මයක්නේ. ඉතින් රහතන් වහන්සේට අවබෝධ වුණ නිසා මේ ධර්ම ස්වභාවය උන්වහන්සේ ගොඩාක් වෙලා අඩ කරන්නේ විවේක භජනෙට යනවා. සමාජ භජනෙට එනවා අඩුයි. ඒ රහතන් වහන්සේලේ ස්වරූපේ තමයි විශේෂයෙන් වනගත වීම අද වගේ කාලෙක නම්. අද ගොඩාක් සංකර නිසා ලෝකේ එහෙම වෙනවා. බලන්න දැන් මේ රහතන් වහන්සේ දෙනමක් ඉන්නවා කියලා අපි දන්නේ මොකද්ද කියලා මම පෙන්නුවේ භාග්‍යතුන් වහන්සේ කියපු නිසා. දෙන්නම රහත් කියලා. ඉතින් ගෙදර ළඟින් වඩනකොට සිටුදේවි දැන් බොහොම සද්දාවෙන්නේ. කලින් බණ ඇහුවේ නාසයි. සල්ලිකාරයනේ. තැන්කෝ අනේ ස්වාමීන් වහන්ස භාග්‍යතුන් වහන්සේ ළඟ බණ කිව්වනේ. අම්මා කොහොමද දන්නේ? මට අපේ මේ දේවතාවි කිව්වා. එහෙමයි. ඉතින් මම මේ මග බල බලා සිටියේ මගේ පුතාගෙන් බණ ඩිංගිත්තක් අහගන්න. ඒ නිසා ස්වාමීන් වහන්ස මට අද රැයට බණ ටිකක් කියන්න කියලා ආරාධනා කළා. ඉතින් අම්මගේ ආරාධනාව පුතා ස්වාමීන් වහන්සේ නම මොකද්ද? කුටි කන්න සෝන ස්වාමීන්. හොඳට මතක තියාගන්න. මොකද සෝන ස්වාමීන් වහන්සේලා දෙනමක් අපේ සාසනේ ඉන්නවා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි මේ කියන අර කෝටියක් වටින ආභරණයක් කනේ දාලා හිටපු නිසා කුටි කන්න කියලා නම දැම්ම. කුටි කන්න. කෝටියක් වටින ආභරණේ. අර කනේ සාමාන්‍ය පිරිමිලමෙන් ඉස්සර එක කරාබුවක් දැම්මනේ ඒ කරාබුව. ඒ කියන්නේ කෝටිපතියේ නේ? මහන්ලා දින කවුද? කෝටිපති. දැන් නම් මහන වේද? නෑ මහන වෙලා කෝටියක් ලැබෙනකොට ගෙදර හරි යනවා. මහන්ලා ඉදදී කෝටියක් ලැබෙනකොට ගෙදර යනවා. ඒ කියන්නේ ධර්මයේ අවබෝධ නොවෙච්ච නිසා. අවබෝධ වෙච්ච කෙනා කෝටිය දාලා මහන වේ. තව හිටියා ඒත් ඒ වගේම කෙනෙක්. කෝළු වීසියේ සෝන රහතන් වහන්සේ. ඒ සෝනසේ මහා සිටුවරේ. මෙතුමාගේ කොච්චර සැපති වුණද කිව්වොත් අඩි පතුල බිම තියන්නේ. පතුල බිම තියන්නේ. මොකද හේතුව? සසරේදී පාවහන් යුග ලප්පූජ කළා ලෞතර බුදු කෙනෙක්ට. පතුල රෝම තිබුණා. මේ පතුල රෝම අපේ නෑනේ. ඒ සෝනසේ තිබුණලු රෝම. අම්මල බය කරන්නේ මොකක් කරිලා මොකක් කරා? දුන්න නැත්තම් අඩිය බිම තියන. බයටම නෑ නෑ දෙන්නම් කියලා දෙනවා ඊට පස්සේ. බහින්නේ නෑ බිමට. ඔහොම සැප විඳලා බණ අහලා මහණ වුණා. දක්ෂ වීණා වාදකේ. ධනහිසෙන් සක්මන් කළා පතුලෙන් ලේනකොට. වැඩම කළ දේශනා කරා උක හරියන්නේ නෑ සෝණ. වීණාවේ තත් බුරුල් කරොත් මොකද සද්ද එනවද කියලා ඇහුවා. කිව්වා එන්නේ නෑ. ගොඩක් තද කරොත් එන්නේ නෑ. සොරේට සුසර කරොත් එතකොට එනවා. එහෙනම් හරි මැද වීරය කරන්නේ කෝ. එහෙම රහත් වුණා. වීරය පොඩ්ඩක් සම වෙන්න විතරයි තිබුණේ. පින වැඩි රහත් වුණා. ඒ රහතන් වහන්සේගේ තනතුර තමයි වීරය අධික ස්වාමීන් වහන්සේලා අතර වීරවන්ත ස්වාමීන් වහන්සේලා අතර අග්‍රයි. දැන් මේ ස්වාමීන් වහන්සේගේ අග්‍රභාවය මොකද්ද? මිහිරි හඬින් දහම් දෙසන තෙරුන් වහන්සේලා අතර අග්‍රයි. දැන් අම්මා කෝටි ගාණක් ධනෙ තියෙන ගබඩාවල් වහලා එක වැඩකාරියෙක් නවත්තලා කට්ටියත් එක්කම මුළු ගෙදර වැඩකාරය ඔක්කොමත් එක්ක මම දැන් සිය ගණනක් ගිහිල්ලා දැන් වාඩිලා බණ අහනවා විහාරේ. ස්වාමීන් වහන්සේ බණ කියනවා. ඉතින් නගරේ ඉන්න හොරු 900ක්. මේ හොරු 900 හොඳට මතක තියාගන්න. හරි වටිනවා අපිට. මේ හොරු 900 හරියටම ගියේ 900යි. මේ 900ම කල්පනා කරගෙන හිටියා මේ සිටු ගෙදර කඩන්නේ කවදද? කඩන්න බෑ. මොකද බල්ලෝ බඳලා ඉන්න හැමදොරටුව. කීන බල්ලෝ. හරි සරයි කනවා. ඒ ගුහාවල ඊයම් ඔබල තිබුණා කියනවා. ඒ ඊයම් රත් වෙනවා දවල්ට දවල්ට ගියොත් පිච්චෙනවා. රෑට උල් වගේ තියෙනවලු ඇනෙනවලු. දැන් යන්න බෑ. ඒ මදි රූපාසකම්ම ගේ දාලා යන්නෙම නෑ.
හැමදාම ගෙදරම අද තමයි ඔන්න හාහාපුරාගල ගෙදරින් එළියට බැස්සේ බණහන් හොරු 900ක් ආවිල්ලා උමගක් කරාගෙන හාරගෙන හාරගෙන මතු වුණා ගබඩාවට එතකොට වැඩකාරී දැක හොරු ඇවිල්ලා හොර දෙටුව ගියා කඩුවකුත් තරම් උපාසකම බැරි වෙලාවත් ආවොත් බෙල්ල කපන ඊළඟ දැන් බණ අහන නේ යාගිය බෙල්ල කපන හැබැයි අර බණ පිරිසෙම උපාසකම්ම ළඟම වාඩිලා ඉන්න වැඩකාරී දුවගෙන කියලා කිව්වා අරක දැකලා අනේ ආර්යාවනි අන්න හොරු පැනලා ගබඩාව කඩලා දැන් කහවණු ටික ගන්නයි ආයෙත් තියෙන ඔක්කොම අරන් ගිහින් මට බණ අහන්න ඕන ඔබ ඵලයක් දැන් අපේ කට්ටිය ගොත් එම් බණ පසක තැබේවා කහවණු ලැබේවා දුවනවා හාමුදුරුවෝත් පෙරලගෙන දුවන්නේ ඇයි කහවණු ටික බණ නම් කවදා අහන්න බැරි ඉස්සර වගේ බණ දුර්ලභ නැහැ නේ දැන් නේ ටීවී එකෙත් යනවා රේඩියෝ එකෙත් යනවා වණක් පස්සේ රෙකෝඩ් කරලා අහන්න බැරි එනවා ඔක රෙකෝඩ් කරගන්න මම පස්සේ අහන්නම් කියලා කහවණු කියලා දුවනවා අර අර උපාසිකාව දිව්වද නෑ කිව්වේ මොකද ඕන තරම් ගත්තු දෙයක් ඔබ ඵලයක් මට බණ අහන දීපන් කරදරයිනේ ඔවා කියන්න දැන් දෙවනි පාරම යා බලනකොට රිදී කාසි පුරවනවා දැන් රිදී කාසි පෙට්ටි කඩලා රිදී කාසි ගන්න ඇවිල්ලා දුවලා කිව්වා අනේ ආර්යාවනි දැන් රිදී කාසි ආමන් නෑ ඉතින් ඔක්කොම ගනිපු දෙයක් මට බණ අහන දීපන් ඔබ ඵලයක් තුන්වෙනි පාර රත්තරන් කාසි ටික ගන්න දුවලා කිව්වා රත්තරන් කාසි ඔය හොරු ඔක්කොම ගෙනීපු දෙයක් මට මේ පුතාගේ වටින බණ ටික අහන්න දීපන් ආයුඹාව තුඹට දඬුවම් දෙනවා ඒක සැර කරලා යව් ඕක ඇහුනම මේ හොර දෙටුව කල්පනා කළා අනේ මෙච්චර ගුණවන්තියක්ගේ රත්තරන් කහවණුනේ අපි මේ හොරකම් කරේ අපිට හරියන්නේ නැහැ මෙහෙම කෙනෙක්ට මෙහෙම දේ විපතක් කරලා අපේ ඔළුවට හෙන පහත් වෙයි එයා ඉක්මනට ගිහිල්ලා ගෝලියෝ 9899 ටම කිව්වා ඔය ගත්ත බඩු එහෙම තියපල්ලා තියලා වරෙල යන අපි බණහන් අද හොරුවගෙනේ හොරුත් ධාර්මිකයි ඉස්සර යම් කිසි හේතුවකට හොරු වුණාට මහා පාරමී පුරපු උතුමමේ ඒකයි මම මේ කියන්නේ නැද්ද හොරු වුණාට මතක තියාගන්න පින නරක තේරුණානේ නේ දැන් අපිට මතක එක කෝට්ටේ විහාරයේද කොහෙද හාමුදුරු දෙනමක් අපවත් කළා ධනෙ වෙනුවෙන් දැන් බලන්න මේ මිනිස්සු කොච්චර ධාර්මිකද හොරු වුණත් පින් කරපු අය පින් කරපු හොරු හරිද ඉතින් ආව කට්ටිය ඇවිල්ලා ඉතින් බණ ඉවරනකම් බාධා කරන්න බෑනේ ලීනම් හිටගෙන බණ ඇහුවා උදේ පාන්දර බණ ඉවර වුණා සඳහන් වෙනවා උපාසිකාව සෝතාපන්න වෙච්ච බා සාදු කියලා අනුමෝදන් වෙමු. ඉතින් ඒ උපාසකම් බලන්න හොර දෙටුව වැන්දා. නැදලක ඇයි පුතේ වඳින්නේ? අනේ ඔබතුමියගේ බඩුව අපි හොරකම් කරා මට සමාවෙන්න. ආ උඹල එහෙම කරා නම් මම සමාව දෙනවා යිකෝ. දෙවනි වරත් ඉල්ලුව. හා හරි හරි කමන්නේ. තුන්වෙනි පාරත් වැන්දා. හොඳයි සමාව දෙන්නම්. එහෙනම් සමාව දෙනවන අපිට මේ ඔබ වහන්සේ ඔබතුමියගේ පුතා ළඟ මහාන වෙන්න අවස්ථාවද දෙන්න. ඊපස්සේ අම්මගෝ පුතේ මේ ඉතින් මේ හොරු මෙයාලා. නමුත් මං ගැනත් පැහැදිලා ඔබ වහන්සේගේ බණ අහලත් පැහැදිලා දැන් එහෙනම් මේ හොරුන් කමන්නේ මහාන කරලා දෙන්නකෝ සායනාද ඉතින් බාරගත්ත හොරුද නොසොරුද්ද කියලා බලන්නේ නැණි පැවිදි කරත් දැන් නම් බලන්න ඕන නැත්තම් පන්සලේ ගන්ටාරේ තුස්ස යන සමහර කට්ටි මහාන වෙලා ඒ දැන් කට්ටි ඉස්සර ඒ හොරු ගැන විශ්වාසයක් තිබුණා මොකෝ පින් කරපු හොරු පව්කාර හොරු නෙමෙයි 900ම පැවිදි කළා උපසම්පදා කළා කමටහන් උද්දීලා කන්දක් උඩ දැන් භාවනා කරනවා දැන් මම මේ ගාත දෙකක් දේශනා කරානේ මුලදී පටන් ගනිද්දි ඇත්ත වශයෙන්ම කො මෙතන ગાත නමයක් තියෙනවා. අද ඉතින් පැයක් ඇතුළත නමයක් කියන්න බැරි නිසා තමයි මම දෙකක් මගේ හිත හොඳටම අල්ලපු දෙකක් මේ ගත්තේ. මං කැමති එකක් වෙ මං ගන්න මමනේ බණ කියන එක නා. නේ. සමහර අය මාතෘකා දුන්නට ඒක හරියන්නේ නැහැ. මොකද මට කැමති එක තමයි මං කියන්නේ. සතුටුයි මට. ඒතර මේ බොහෝම වැදගත් වටිනා කියන ગાත නමයේ දේශනා කරන්න හේතු උනේ අර සොරුප් 900ට. එක් 100කට එක ගාණ කියලා තියෙනවා. ඒ 100ක් සමානයි. සිය දෙනෙක් සමාන. ඒ සමාන සිය දෙනාට පළවෙනි ගාතාවෙන් කිව්වේ මෛත්‍රී භාවන. අද මාතෘකා කළේ දෙවනි සහ තුන්වෙනි ගාතා ද්වය. දෙකක් මාතෘකා කළා. ඒ දෙක මාතෘකා කරලා තියෙන නම් 200ක් තව ස්වාමීන් වහන්සේට. දැන් හොරු කියන්න බෑනේ පෞසිද්ධ වෙනවනේ. දැන් කවුද? හොරු වෙලා හිටපු පින්වත් ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලා තව දෙවනි සිය නමට තමයි මේ කියන සිංච බික්කු ඉමං නාවං. එලියෙන් ඇහුවට තේරෙන්නේ නැහැ මේක. සිංච කියන්නේ ඉහිඳ. බික්කු මහන. ඉමං මේ නාවං නැව. නැව ඉහිඳ. තේරුන්නේ නැහැ නැව ඉහිඳ කවට. ඔය නැව් ඉස්සර නැව්වල හිඳුරු හැදෙනවා. වතුර යනකොට සිඳුරු හැදෙනවා වතුර පිරෙනවා. සුවසේ ඈතර වෙන නම් ඒ නැවේ ඉන්නයි මොකද කළ යුත්තේ? භාජන වලින් නැව ඉහිඳ ඕන. පිරෙන්න පිරෙන්න ඉහිඳ ඕන. ඉතින් මෙතන මේ භාග්‍යතුන් වහන්සේ අර්ථවත් කරේ ඉතින් ලස්සනයි. මෙන්න මේක තමයි හිතගත්තු පදේ. සිංච බිකු ඉමං නාවං. මේ මහාන මේ නැව හිසින්න. හිස් කරන්. නිතරම අපිට කියන්නේ මොකද්ද? හිස් කරන්. අයින් කරන්.
නะ අපි කියන දන් දෙන්න ඒ වගේ ගන්න. එතකොට මේ කිව්වේ නැවට නෙවෙයි. මේ ශරීරය නම් වූ ආත්මභාවය නම් වූ නැව. උපමාව ගලපන්නේ කොහෙටද? ශරීරයට. නැත්නම් මේ ජීවිතයට ආත්මය කියන්නේ මොකේද? ජී හිත කය සහිත ජීවිතේ මේකේ තියෙන අරමුණු හිස් කරන්න. විතරක හිස් කරන්න. විතරක නැති කරන්න. ඒ නැති කිරීම ගැනයි අද අපි කතා කරන්න යන්නේ. අරමුණු නැති කරන්න ඕන. සිතා මේ ලහු මෙස්සති. නව හිස් කරාම සැහැල්ලු වෙනවා. චත්වා රාගංච ද්වේසංච. රාගයයි ද්වේෂයයි සිඳදා කඩුවකින් ගහක් කපනවා වගේ කපලා දාල්. සුණු විසුණු කරලා දාල්. අතෝ නිබ්බාන මේ හිසි. නිවන වෙත යන්න. ආන් ඒක ගාථා වහලා සිය නමක් රහත් වුණා. සාදුක. ඒර ගාථා 900න් 909ම ගාථා 9න් 909ම රහත් එකින් එක රහත් වෙනවා. පළවෙනි ගාථාවෙන් 100ක් රහත් වෙනවා. දෙවෙනි ගාථාවෙන් 100යි. තුන්වෙනි ගාථාවෙන් 100යි. ඔය වගේ 9න් 9 අපි කල්පනා අපි අනේ අත් බැඳගෙන පුටුවල වාඩි වෙලා මෙච්චර බණ ඇහුවට කෝ අපේ රහත් වෙන්නේ නැහැ අපිව. මේ වණින්ම රහත් වෙලා තියෙන 209ක්. මේ ගාථා දෙකකින් විතරක්. දැන් කිව්ව ගාථාවෙන් 109යි. අපිට නිකාන්වත් වැටහුන්නේ නැහනේ. ඇයි? අපේ දෝෂයක් එක ධර්මයේ දෝෂයක් නෙවේ. ධර්මයට දොස් කියන්න එපා. භාග්‍යතුන් වහන්සේ චෝදනා කරන්න එපා. අප විසින් පාරමී නොපිරූ එකේ විපාකෙන්ද අපිට ඔය වැටෙන්නේ නැත්තේ. ඒ පාරමී පිරූ නිසායි පින්වස්සයන් අසල ඉන්ද්‍රිය ධර්ම වැඩු නිසා, බල ධර්ම වැඩු නිසා, සත්‍විස් ප්‍රෝධිපාශික ධර්ම වැඩු නිසා එකම ගාථා පදයකින් අරිහත්ත්වයට පත් වුණා. පද හතරනේ. ඒතර සැහැල්ලු වෙනවා කියන්නේ මේ ආත්මභාවය පුරෝගෙන යන කුණු කන්දල් ඇසින්, කනින්, නහයෙන් ගන්ධ සුවඳ රස පහස වශයෙන් ගන්නවනේ. ඇසින් මොනවද ගන්නෙ? රූප. කණෙන් ශබ්ද, නහයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයෙන් පහස. අපි පුරවනවද අස් කරනවද මේ දවස්වල? පුරවන. අපි පුරවන. අපි ගන්න මදි මදි අප්ප තව ගන්න පොලියට හරි ගන්න ඕනේ. මදි අරමුණු. දුක නම් ඕන තරම් දැන් තියෙනවනේ. බැලු බැලුවත් පොලියට දෙන්න තරම් දුක තියෙනවා මං කියන්නේ. ඕන තරම් දෙන්න පුළුවන්. එන්න ඕන රටකින් දුක දෙන්න. අපිට තරම් දුක කාටවත්? මම මේ ලස්සනට බලනකොට මේ වෙලාවේ දුකසේ තමයි අපේ ජනතාව ඉන්නේ කවුරුත් නේ. කවුරුත් දුකසේනේ ඉන්නේ. ඉතින් ඒ නිසා ධන ඇති වේවා නැති වේවා සියල්ලෝම දුකට වැටිච්ච සමයක අපි අද ඉන්නේ. ඉතින් දුක දුක්ඛ සත්‍ය තේරෙන්න ඕනේ. අරමුණු බහුලයි. විශේෂයෙන්ම දේශයේ පැටිගේ බහුලයි. කන්න බොන නැති වෙනකොට මොකද්ද මුල් වෙන්නේ? තරහ, දේශේන. ඊළඟට ගොඩක් වෙලා බලලා මොකද්ද කරන්නේ අන්තිම වශයෙන්? අනුන්ගේ එකක් හරි කඩාගෙන කන. ඔය නියන්සායවල් තිබිච්ච කාලේ විශේෂයෙන් ලංකාවේ බැමිණි ඉතිහාසය කාලේ මිනිමස් කන්න පවා විහි වෙලා තියෙනවා. මිනිමස් කාලේ තියෙනවා. ඉතින් අපි හිතන්නේ අප්‍රිකාවේ ගෝත්‍රිකයෝ තමයි මිනිමස් දැනට අනුභව කරන්නේ. නමුත් රටවැසියන් අතරින් මතුවෙන ඉඩ තියෙනවා ඔවුන් මරා කන්නට. ඇයි මට ජීවත් වෙන්න කැම නැහැ මස් කනෝ කාගෙද? මුලින් මුලින් කුකුල්ල මරංකයි, ඊට පස්සේ හරක් මරයි, මුව මරයි. කවුරුත් නැති වුණා. ඉන්නේ මිනිස්සුම නම් තමන්ගේ ඥාතිනවන පිටකට්ටියව මරාගෙන කයි. මරාගෙන කාල හැදියන් කියලා නේ කියලා තියෙන්නේ. ඒ නිසා කවුරු හරි මරාගෙන කයි. දැන් එහෙම වෙන්න ඉඩ තියෙනවානේ. ඒ නිසා මොකද කරන්නේ? වහ වහාම නිවන් දකින්න වැඩ කරන්න. කවුරු හරි මරන් කෑවොත් හරි, කන නැතුව මැරුණොත් හරි, සුගතියේවත් යන්න වැඩ කරගන්න. නිවන කෙසේ වෙතත් සුගතියේවත්. නිවන් දකීද නැද්ද කියලා දන්නේ නැහැ. සුගතියේවත් යන විදිහට අපි වැඩ කර යුතුයි මේ වෙලාවේ. ඒ නිසා දුක තියෙනවා. අරමුණු ඕන තරම් තියෙනවා. ප්‍රවෘත්ති බැලුවොත් පුදුම විදිහට නැව පිරෙනවා. අයි ගිලන තරමට පිරෙලා යනවානේ. එනම් මොකද කරන්නේ? අරමුණු ගැනීම වළක්වනවා. මොකෙන්ද වළක්වන්න පුළුවන්? භාවනාවක් වැඩිමේ. වෙන අරමුණක් වෙන දෙයක් නැහැ. මේ අරමුණු නැති කරන්න නම් අපි සතිමත් වෙන්න ඕනේ. සිහියෙන් ඉන්න ඕනේ. සිහියට එන්න කලින් අපි ඉන්ද්‍රිය පහ වඩන්නට ඕනේ. ඊට කලින් මම දෙවෙනි ගාථාවේ අර්ථෙත් ඔබට කියලා ඉන්නවා. ඒතර තවත් ලේසි. පංච චින්දේ පහක් කපන්. පංච ජහේ පහක් දුරු කරන්. පංච උත්තරි භාවේ පහක් වඩන්. පංච සංඝාතිගෝ බික්ඛු සංඝ පහ දුරු කරන්. ඕගතින්නෝති උච්චති. සංසාර සැඩපහරින් එතර වෙන්නේ අන්නේ භික්ෂුව. ඒ ශ්‍රාවක භික්ෂුව කියන හැමිට මොතේරුම් ගන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මේ සිවණ පිරිසටමයි දේශනා කරලා තියෙන්නේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය. ඒතර පහක් කපන්න කිව්වේ සංයෝජන පහක්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටික කියන පහම කපන්න තියෙන ඒවා. ඒවා දැඩි වැරි නිසා තමයි කඩුවක් කරන් කපනවා වගේ කපන්න වෙනවා. මේවා නිකන් දුරු වෙන්නේ නැහැ. ඒ පහ කැපුවම ඉතුරු පහ නිකන් තල්ලු කරන්න තියෙනවා.
ගොඩාක්ම අරුණේ අනාගාමී ශ්‍රාවකයට දෙන තල්ලු කර යන්න. මොකද්ද කරන්නේ? රූපරාග, අරූපරාග, මානුද්දච්ච අවිජ්ජා කියනක අරිහත් මාර්ගක්ෂණයේදී ප්‍රහාණය වෙනවා. දුරු වෙනවා නැත්නම් තල්ලු වෙලා යනවා. නැත් යට යනවා වගේ පොඩි දෙයක් තියෙනවා. අමාරුම මොනව කරන්නද? සක්කාය දිට්ඨිය නැති කරගන්න. අමාරුම සක්කාය දිට්ඨිය නැත්නම් සෝවාන් වෙන්න අමාරුම. සෝවාන් වුණාට පස්සේ වැඩේ නිකන් යනවද නැද්ද? දැන් ඉතින් පාරට වැටිලා නැති ඉන්නේ. එතකොට එයාට තියෙන්නේ ඇවිදගෙන යන්න විතරයි. ප්‍රයෝගය දන්න ඕනේ ලොකු ප්‍රයෝග අවශ්‍ය නැහැ. ආත්ම භව හතක් ඇතුළත අනිවාර්යෙන් අරිහත්ත්වයට යනවයි කියලා ධර්මතාවයක් තියෙන නිසා කොහොමත් බය වෙන දෙයක් නැහැ. ලොකුම බය නැති වුණානේ මොකද්ද? මම නැති වුණානේ. ওই මම කියන දෘෂ්ටිය නැති වුණා. සක්කාය දෘෂ්ටිය නැති වුණානේ. ඒ සක්කාය දෘෂ්ටිය නැතිවීම නිසා ඒ ශ්‍රාවකය සැපෙන්ද නැද්ද? සැපෙන්. එයාට දකින්න පුළුවන් මේ කිසිම අරමුණක ගන්න දෙයක් නෑ, හරයක් නෑ. හරියට කෙහෙල් කඳක් ගලවගෙන යනවා වගේ. අරටුවක් අහු වෙන්නේ නෑ. හිස් නැත්නම් මිරිඟුව පස්සේ යනවා වගේ. හම් වෙන්නේ නෑ මොනවත්. ගන්න දෙයක් නැත්නම් පෙන බුබුලු වගේ. හරයක් නෑ. එහෙනම් මේ සියල්ලෙම කිසිවක් නෑ, ගන්න දෙයක් නෑ කියලා දන්නේ කවුද? ආර්ය ශ්‍රාවකයා. අපි දන්නේ කොහොමද? අහලා. ආර්ය ශ්‍රාවක වෙනවෙන අපි අනිත් හැමෝම දන්නේ කොහොමද? සුතමය. අර සොයනද බණකටත් කියවන්නේ ගන්න දෙයක් නැහැ, සියල්ල අනිත්‍ය, අතහැරපල්ලා කියලා. එනවාට අපිට පුළුවන් ද අතහැරගන්න? අපිට බෑ. ගෙදර වීදුරක් හරි විදුණු ගම ජාති අමතන. තමන්ගේ අතින් බිඳුණු හිමීට අස් කරලා වැත්ත කරලා තියෙන මොකෝ මගේ අතින් එක බිඳුනේ. ළමයින්ට කෑ ගහන අම්මලා බිඳුනම අම්මගේ අතින් බිඳුණු දවසට එයා අනිත්‍ය එක ප්‍රශ්නයක් නැහැ. ඒක අනිත්‍යයි. අර කනිත්‍ය නැහැ. ඒක ළමයිනි බින්දනේ. ඒකයි තියෙන්නේ. ඒ අවබෝධය නැහැ. දකින්න බෑ. කැඩෙන බින්දන දේ බින්දනවා කියලා දකින්න අවබෝධයක් අපට නැත්තේමය. ඔක දේශනා වෙනවා එක තැනක. බන්දුල සේනාධිපතිතුමාගේ භාර්යා බන්දුල මල්ලිකා. එතුමිය දාන බෙද බෙද ඉන්නකොට තමයි පණිවිඩේ එන්නේ. පුත්තු 32යි ස්වාමියා එක තැන මරලා දාලා. කුමන්ත්‍රණය. රජයේ විසීම කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵල වශයෙන් ඒ සේනාධිපතිතුමා ඇතුළු යෝධයෝ 32ක් වෙන පුතාලා 32ක් මැරිලා තියෙනවා. ලියුම ගෙනත් දුන්නා. ලියුම ඉනේ ගහගෙන තමයි දාණි බෙදුවෙත්. ඉතින් අර භාජනයක් වැටලා බිඳුණා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් භාග්‍යතුන් වහන්සේව මතක් කළා. උපාසිකාව බිඳෙන්න තියෙනදී බිඳුණා. ඒක නිතන්න එපා. දැන් නොදැන නෙවෙයි කිව්වේ අරක මතු කරන්න. කොහොමද ස්වාමීන් වහන්සේ මේ බඳුණක් ගැන මොකද්ද මම හිතන්නේ? මගේ දරුවෝ 32යි එකම මේ මගේ ස්වාමියා මේ එක තැන මැරිලා. ඒත් මම මේ හිත හදන් දාන්නේ මොකක්? ඇයි මේ? සෝතාපන්න ශ්‍රාවිකාවක්. ඒ නිසා වෙන බලයක් නෝවේ. එහෙනම් ගැලවුණා නම්, සැනසුණා නම් යම් ශ්‍රාවකෙක් මේ ශාසනයේ ඒ හැමෝම ආර්ය ශ්‍රාවකයෝ. ඒ ආගේ විශේෂත්වය එකයි. උතර විශාකා වැනි උත්තමාවියන්ගේ, අනාථ පිණ්ඩිසිටුතුමා වැනි අයගේ ගිහි ගෙදර වාසයේ සැනසීම තිබුණේ මොකේද? සෝවන් ඵලෙ. එන අද වුණත් සමහර අය තරක කරන අපිටත් බැරිද විශාකාවක් වගේ වෙන්න පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්, සමහරක වෙන්නත් බෑ කියලා කියනවා. ගෙදරදී විශාකාව නෙවෙයි අන්තිම කාළියස්සනී වගේ නම් වෙන්න පුළුවන් කියලා. ගෙදරදී කොණ්ඩේ වනාගෙන නේද ආවේශලා එනවා. එහෙම වෙන්න පුළුවන්. යකෙක් යක්ෂණියෙක් වගේ නම් වෙන්න පුළුවන්ලු ගොඩක් ගිවල් වල. සමහර ගෙවල් දෙන කවුරු නැතිනම් ආරාමයට ගියා වගේ තමයි. දොරවල් වහගත්තා, බණ භාවනාවේ යෙදී වාසය කළා. එක වේලක් කන්න හදාගත්තා, වේල් තුනටම හරියන්න. ඉතින් ටික ටික කනවා, ටික ටික භාවනාත් කරනවා. එහෙම වාසනාවන්තයත් එහෙම බැරි අය තමයි ආරාම හොයන්නේ, ආරන්නේ හොයන්නේ. නමුත් සිල්ලාරාම වලට සමහරට ගියාම උපාසකම් වලම ගෙන අනේ ගහ ගන්නව ඉවරයක් නැහැ. රණ්ඩු වෙන ඉවරයක් නැහැ. වලම් බිඳින ඉවරයක් නැහැ. වලම් ඔළුවෙත් ගහනවා. තට්ටෙත් පැලනවා මාළු. ඉතින් එහෙම වෙනකොට චෝදනා කරනවා අපිට නිවන් දකින්න බෑ, රණ්ඩු වෙනවා විතරයි කියලා. ඉතින් කරන්න දෙයක් නැහැ. කොහොම හරි ජරමරස්සේ අපි නිවනට යන්නට වලම් බිඳන් හරි වැඩ ටික කරගන්න ඕන. දාලා යන්න හොඳ නෑ. අපි කියනවා අනේ මේ මිනිස්සු බණිනව චෝදනා කරනව දාන දෙන්නේ. මිනිස්සු පලිය අපි මහන්නාට. අපි දොනනේ, අපි මහනෝනේ. අපි දැනගන්න බෑ දානේ හොයාගෙන පින්ඩපාදරි කරගෙන අපේ බණ භාවනා කරගන්න. මිනිස්සු බැන්නා කියලා අඬලා හරියන්නේ නෑ. බණිද්දි නිවන් දකින්නවා. හොඳ පාඩම උගන්වන්න නිවන් දැකලා කියලා නේද? එකට කාරි කවන්නේ වැඩේ කරා යනකොට නිවන් දැක්කම ඒක නැති වෙනවා. තරහ. එහෙනම් මේ බල්ල බිරුවා කියලා කඳු පහත් වෙන්නේ. ගල් ගැහුවට අපිට කම නෑ. හඳට ගල් ගැහුවට, හඳට ගොම ගැහුවට, හඳට මඩ ගැහුවට, හඳේ මඩ ගැවිලා තියෙන ඔබ දැකලා තියෙද කවදාවත් රැට හඳේ කවුද ඉන්නේ? හාව විතරයි. හාවගේ ලකුණ, සස ලකුණනේ හඳේ තියෙන්නේ. ඔය අපේම බෝස්තරණ්ණාහසගේ වික්‍රමයක් නිසා
සක්දේරයිතුම ඇඳනි හාලක්කුණක් ඇඳලා තියෙන. ආවාටක දැන් පේන්නේ තින් ලොකුයිනේ. හාව. එච්චරයිනේ හඳේ මඩ තියෙද? නෑ හඳට මඩ ගැහුවට මොකෝ? හඳ කම්පා වෙනවා. එහෙනම් අපිත් එහෙම පුරුදු වෙන්න ඕන. මිනිස්සු නිඳා කරයි, අපහාස කරයි, කතා හදයි. අනේ කමන්නේ. මගේ ගමන මම යනවා. මගේ පාඩු. ඒක අපි හැමෝටම පොදු ධර්මතාවය. නිඳා, අපහාස, ප්‍රශංසා. ප්‍රශංසා කළ මුවෙන්ම නිඳා කරන්න ඉඩ තියෙනවා. එනනම් මේවා දරන්නට පුළුවන් ශක්තිය ඇති වෙනවා. කාටද? ආර්ය ශ්‍රාවක. එහෙනම් අර අන්තිම සංයෝජන පහ. ඕරම් උද්දම් භාගී. ඕරම් භාගී පහ කපන්න ඕනේ කව. උද්දම් භාගී පහ තල්ලු. දැන් ඔහොම කවට තේරෙන්නේ නැහැ නේ. අපි කියමු යට යට පහ කපන්න ඕනේ, උඩ පහ තල්ලු කරන්න. ඉතින් යට කරන්න තියෙන. අමාරු නැහැ කවනේ. අමාරු නැහැ කවට දැන් බනහනට තියෙන ටික අමාරු ඇති. මොකද අමාරු කියන්නේ තේරුම් දන්නේ නේ කවයි. සක්කා දිට්ඨිය කිව්වේ මම මගේ මගේ ආත්මිකේ දෘෂ්ටිය. සීලබ්බත පරාමාසික කිව්වේ සීල වුතරකල නිවන් දකින්න බැහැ කියන එක. දැන් සීල වෘත වශයෙන් ගන්නවා සමහරට අපි ගන්න සීලේ ත්‍ෘත වෙනවා සමහරලාට. නිවනින් තොරව ගත්තොත් නිවනට අරමුණු කරන්නේ නැතුව ගත්ත ගම වෘතය. වෘතයක් කියන්නේ රවුමක් නෙවෙයි. වෘතයක් නේ. උත සමාදානයක් බවට පතන. උත සමාදානිකම් මම පොඩ්ඩක් කියන තරහා වෙන්න එපා. වෘත සමාදානට අයිති නේ ගත්තම නිර්මාංශ වීම. ඇයි ඒ දේශනාවේ කොහෙවත් නැහැ නේ නිර්මාංශ වෙන්නේ කියලා. හැබැයි අපි හිතුවෝ නෑ අනේ මම උඹල කඩ කෑල්ලක්වත් කන්නේ නෑ. මම ඇවිදිනකොට පොළොවටවත් දැනෙන්නේ නෑ. එක උපාසකම් වෙන ළඟදී කිව්වා මම සක්මන් කරන්නේ රැටයි මොකෝ. ඒ කූමි පෑගෙනෝනේ. ඒකයි කෝ මං කෝ ඉතින් දවල්ටත් කූමි පෑගෙනවා. අනේ මේ පාඩුවේ ඇවිදින්න කූමි පා ගන්න ඇවිදිනව නෙවෙයි අපි නේ. අය හොඳ අන්වීසයක් එහෙම ලැබුණොත් බත් කන්නෙත් නෑ. ඇයි ඕගේ සුද්ධ ජීවීන් එහෙම ඇවිදිනව පේනවනේ නේ. යෝගට් එකක් එහෙම දුන කොච්චර ඉන්නවද බැක්ටීරියා. අනේ යෝගට් කන්නේ නැ මොකෝ සත්තුයි. අර අන්වීක්ෂෙන් බලලා කියන්නේ බය වෙන. එන ලෝකේ තාලෙට ලෝකේ ඉන්න පුළුවන් විදියට අපි ජීවත් වෙන්න ඕන. ඕනෝට වඩා හිතුවොත් පිස්සු. එහෙනම් පොළොව ඇවිදින්න මම මේ කූඹි පා ගන්න යනවා කියලා යනවද නැත්නම් ගමන යනවද? මම ගමන යනවා. මම ආහාර ගන්න යනවා. ආහාර ගන්නකොට කොළ වේවා, මස් වේවා, මාළු වේවා, උම්බල කඩ වේවා, හැපෙනවා, ගිලෙනවා, පට වියාපෝ තේජෝ. හැබැයි මරාගෙන කන්න එපා හොඳේ. එමය කියලා තියෙන්නේ. මරාගෙන කණ්ඩෙවා හදලා දුන්නොත් විශ්වයක් නම් අපිට කොහොමත් ගත යුතු වෙනවා මොකෝ දෙන දේපයි වළඳන් නිසා අරක සීලයක් කොට ගත්තු ගමන් වෘතයක් බවට පත් වෙනවා. සෙරෙප්පු දාන්න ඇති වෘතයක් වෙනවා. පරණ සිවුරුම් පෙරවණ එකක් ගත්තොත් ඉරිච්ච සිවුරුම් පොරවන්න ඕනේ කියලා. ඔය අපේ පළාතේ උපාසක මහත්මිය මට කතා කරා ඒක හාමුදුරු කෙනෙක් හිටියවලු. මේ හාමුදුරුව හරි සිල්වත්ලු. කොච්චර සිල්වත්ද කිව්ව සෙරෙප්පු දාලා නැහැ. මේ ඉරිච්ච සිවුරුම ඇඳලා දී. බෙල්ල පහත් කරගෙනමලු යන්න. ඉතින් එක උපාසක මහත්තයෙක් හරියට පැහැදුනාලු. දැන් ලබන පොයටත් ආවලු. එනකොට මේ හාමුදුරුව මොන සෙරෙප්පු දාන් යනවලු. හොඳ අලුත් සිවුරකුත් පෙරවලලු. හොඳට දැන් වටපිට බල බල වඩිනවලු. අනේ ගිය මාසේ නම් මං හරියට පැහැදුනා. ඔබ හරි බිම බලම්මයි ගියේ. සෙරෙප්පු දැම්මේ නෑ. සිවුරත් ඉරිලා. අද නම් පැහැදුන්නේ නෑ මං. අද පැහැදුන. ඇයි හේතුව කියලා ඇහුවලු. ඇති ඔබවහන්සේ සෙරෙප්පු දාලානේ අද. ආ උපාසක මාත්‍ය සෙරෙප්පු දෙකක් මට තිබුණේ නැහෙනේ ගිය මාසේ. මේ මාසේ උපාසකම්ම ගැන සෙරෙප්පු දෙයක් පූජා කරා. ඉතින් මං හොඳට උජාරුවට දැන් දාගෙන මං යනවා සැපට. ඇත්ත වශයෙන්ම මටත් මේ සෙරෙප්පු කුට්ටම් පහක් දුකද මේ දවස්වල ලැබිලා තියෙනවා. පින. පින පළ දීලා මොකක් හරි. එක අහන්නේ කවුරු සෙරෙප්පු නැද්ද කියලා. සෙරෙප්පු දෙන්නද කියලා අහන්නේ. කමන්නේ. දැන් පහම දාන්න පුළුවන් දෙකපාර. නෑ එක පැයකට එකක් දානවා. අනිත් පැයට පස් දෙනාටම පින් සිද්ධ වෙන්න නේද? අර ජම්පුකා ජීවක දානි වැල් දුවා වගේ. ඔක්කොම ගේන දාන එකතු කරලා හොද්දක් හදලා තනකොළ ගහක් දාලා පොඩ්ඩක් කනවා. ඒ කියන්නේ එයා බත් කන්නේ එයා කාලා තියෙන මලපහනේ. ජම්බුකාජීක රහත් වුණානේ පස්සේ. ඒ වගේ මමත් කරන්නේ ඒක එක සෙරෙප්පු කුට්ටම පැයෙන් පැයට දාන්න වෙනවා මට දැන්. හරි ඒක වෙනම කතාවක්. ඒතකොට සෙරෙප්පු දෙකක් නැති නිසානේ මම නොදැම්මේ. හරි. නැත්නම් තුවාලයක් තිබුණ නිසා වගේ මතකෙකු මට තියෙනවා. මොකක් හරි කකුල කැපිලා ගියමු දාන්න බෑ. දැන් තුවාලේ හොඳයි කියන්නේ. දැන් පැහැදිලා තියෙන අවශ්‍ය තැනටද නැත්ද? මුත්‍රේට පැහැදිලා තියෙනවා. හැබැයි ඒ ස්වාමීනාස්සගේ තුන් හිතකවත් තිබුණේ නැහැ මිනිස්සුන් රවට්ටන්න. උන්වහන්සේ අසනීපයක් නිසා තමයි ඒක කරලා සිවුරු ඉරලා තිබුණේ. සිවුරක් තිබිලා නැහැ. තිබිච්ච එක තමයි අඳන් හිටියා. හොඳ සිවුරක් ලැබුණා. දැන් මං ඇඳගෙන ඉන්නවා. ඒතර බෙල්ල යමාරුම කු ප්‍රශ්නේ. බෙල්ල උස්සන් යන්න. බෙල්ල මේ ඇද වෙලා තිබිලා තියෙන. අර මොකද නිදි ලොක්කුද මොකක්ද තියෙන්නේ? එහෙම වුණාම උස්ස ගන්න බැහැ. එදා එහෙම එකක් වෙච්ච දවසක් කිව්වා. අනේ හරි වෙලාවට දාමනේ දැක්කේ. දැන් උලුක්ක හොඳයි.
දැන් හොඳට වටපිට බල බල යනවා ඒක. ඒතර මේ தත්ත්වේ නිසා තේරුම් ගන්න තියෙන වෘතවලට නෙවෙයි අපි සීලය කියලා කියන්නේ. ඒකට මේ විදියට විචිකිච්ඡාව තියෙනවා. සැක. කාමරාග පටිග. කාමරාගයේ තියෙනවා තරහ තියෙනවා. ඉතින් මේ සංයෝජන ප්‍රහාණය කරන්න දැන් අපි යෝජනා කරා අස්කර කර යන්න ඕන. මොකද්ද කරන්න ඕනේ නා? භාවනාව කියදෙන්නට. ඉන්ද්‍රිය පහ වඩන්නට ඕන. සද්දා වැඩෙන දේවල් කරන්න ඕන, ධර්මය අහන්න ඕන, බුදුරජාණන් වහන්සේ ගුණ සී කරන්න ඕන, සූත්‍ර දේශනා කියවන්න, ඒවයි ශ්‍රද්ධාව වැඩෙනවා. දෙවනෝ වීරිය වඩන්න ඕන. භාවනා කරන්න, කුසල් කරන්න වීරිය යොදවන්නට ඕන. දැන් මේ පැයේ වාඩිලා ඉන්න වීරිය යෙදුවනේ, විරියේ ඉන්ද්‍රිය වැඩුණා. සද්දාවත් වැඩුණා නේ. කතා ටික අහනකොට සද්දා වැඩුණා. ළඟට සතිය. කරන වැඩේට සිහිය යොමු කරගන්න ඕනේ. දැන් මම යෝජනා කරන ඔබට ඔබ කරන කරන එදිනදා කටයුතු, බත් කනකොට, කෑම හදනකොට, ඇවිදිනකොට, නානකොට, ඇඳුම් අඳිනකොට මේ හැමදේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රය. ඒක භාවිතා කරගන්න. ඊට පස්සේ මූල කමඨහනක් විදියට ආනාපාන සතිය හෝ පිම්බීම හැකිලීම වගේ භාවනා කරගෙන ඔය දෙක එකක් ගන්න. ඔය පිම්බීම හැකිලීම නිකන් අමාරුයි වගේ නම් ආස්වාස් පාස්වාස් ගන්නකො. අරන් බලන් ඉන්නකො. එතකොට මොකක්ද වෙන්නේ? ඒකත් අරමුණක් තමයි. අරමුණ ගෙවන්න අරමුණක්ම ඕන. විසනසන් විසක් ඕන වෙන සමාඩ. අන්න ඒ වගේ අර බොහෝ අරමුණු නැති කරන් එක අරමුණක් කරා ඒක දිහා බල බල ඉන්නකොට සද්ද එනවා. ගඳ එනවා. ඒ එන හැමදේම සිහියෙන් බලන් ඉන්නවා, ඇති වෙනවා, නැති වෙනවා. දිගට පවතින්නේ නැහැ. අර ගෙවි ගෙවි යන්න දෙන්න. කයෙ රිදුම් වෙනවා භවනක. ඒවත් ගෙවි ගෙවි යන්න දෙන්න. එන සියලු අරමුණු ගෙවෙන තැන මේ නැව හිස් වෙනවා. හොඳට යන්න පුළුවන් වෙනවා. එයා සසරින් එතර වෙනවා. ඉතින් කාලය හරස් වෙනවා. නමුත් අපි කෙටියෙන් කියලා දුන්නාද කොහමද ගෙවන්නේ? කොහමද හිස් කරන්නේ? අරමුණු ගන්න ප්‍රමාණය අඩු කරන්න නම් සතිපට්ඨානට එන්න ඕනේ. සතිපට්ඨානේ සිහියෙන් බලා සිටින්න ඕන මේ සූප ශබ්ද ගන්ධ මේවා කොහමද ගෙවිලා යන්නේ? කොහමද මේ වෙනස් වෙන්නේ? මොකද්ද මේ ස්වභාවය කියලා. එන ඒ ස්වභාවයේ ලක්ෂණ වශයෙන් දකින්න පුළුවන් සිහිය පිහිටවන නම් මොකක්ද තව ඕන වෙන්නේ? සමාධියකුත් ඕනේ. එන සමාධි ඉන්ද්‍රියත් වඩන්නට ඕන. සමාධිය ඇති වෙනව අර කිව්ව ආනාපාන සතිය වගේ සමත භාවනාවකේ ඕනනම් බුදු ගුණ ආදී කමඨහණක් ගත්තත් වරදක් නෑ මුලින්. ඒවා නිසා මෛත්‍රී භාවනාව නිසා ඇතිවන සමාධිය මුල් කරගෙන විපස්සනාවට හැරෙන විපස්සනාවේ අනු කය සිත දෙකේ වෙනස් වෙන බව දැකීම, ඉන්ද්‍රිය හයේ වෙනස් වෙන බව දැකීම, ඒවෙන් ලැබෙන අරමුණු හයේ වෙනස් වෙන බව දැකීම. එන ඒ හය තුලින් දකින රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පහම බිඳි බිඳි ගෙවි ගෙවි යනවා. දැසින් රූප දැක්ක එක රූපස්කන්ධය කියමුකෝ. ශබ්දත් රූපස්කන්ධය කියමුකෝ. ඒක දැකලා ඇතිවන වේදනාවනේ. වේදනාස්කන්ධය කියන්නේ සැප හෝ දුකන. ඈ නේද හඳුනාගත්ත එකනේ. හොඳ හෝ නරක වශයෙන් එකත් ස්කන්ධයන්නේ. ඔතනනේ දුක හැදෙන්නේ නේ. ඒතර චේතනා කිරීම. චේතනා කියන්නේ ඔය ලෝභ දේශ මොහොනේ චේතනා. ඒවා චෛසික කියලාත් කියන. ඕක තමයි දුක හැදෙන තැන. ඒතර විඥාණයෙන් තමයි මේක හදලා දෙන්නේ. එහෙනම් මේක හිස්කරන්ඩ අරමුණු ගෙවෙන්න දෙන්න. ගෙවෙනනම් නිවේසන සිල්ලි අපි වාඩි වෙලා හුස්මට සිත දාලා බලන් ඉන්න ඕන. ඇහෙනව නම් දෙයක් ඇහුණාවේ, පේනව නම් දෙයක් පෙනුණාවේ, දැනෙනව නම් දෙයක් දැනුණාවේ. අපි නැකිරලා කලබල කරන්න යන්න ඕනේ නෑ. සමාවට ඉතින් කහන්න ගන්න පුළුවන් මූණ එහෙම භාවනා කරනකොට මధుරයක් විඳින්න පුළුවන්. ඒක බලන් ඉන්නයි ඕනේ. දක්ෂතාවය කියන්නේ ඒක. එනේ එතකොට යාට පුළුවන් වෙනවා නැව හිස් කරලා, ආත්ම භාවය නැමැති නැව හිස් කරලා ඒ අමා මහ නිවනට ගමන් කරන්න. නැවෙනි වික්ෂුව සංයෝජන පහක් කපයි, රහත් වෙනකොට පහක් දුරු කරයි, රූපරාග අරූපරාග ආදී ඉන්ද්‍රිය පහ වඩයි. සංග පහක් තියෙන රාග, දේශ, මෝහ, මාන, දිට්ටි පහ දුරු කරයි, ඕග තරණය කරයි. මොන යෝග? කාම භවෝග, දිට්ටි යෝග, අවිජ්ජා ඕග. මේ සංසාර සැඩ පහරින් එතර වෙලා ඒ උතුම් ශ්‍රාවකයා අමා මහ නිවනට පත් වුණා වෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි බුදු ගුණ මනසිකාරය කරලා දේශනාව સમાપ્ત කරනවා. මේ විදිහට කියන්න. අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මාගේ සිත, කය, වචන යන තුන් දොරින් දැන හෝ නොදැන සිදු සියලු වරදට මට බුද්ධ රත්නයෙන්ද, ධර්ම රත්නයෙන්ද, සංඝ රත්නයෙන්ද, බුදු පසේ බුදු මහරහත් ආදී ආර්ය උතුමන්ගෙන්ද සමාව ලැබේවා. මාගේ ස්වාමී වූ
බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් මිදුණු සේක. කෙලෙස් සතුරන් නැසූ සේක. සංසාර චක්‍රයාගේ අරසිඳලු සේක. සියලු දෙවි මිනිසුන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක. බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක. අරහං නම් වන සේක. අරහං නම් වන සේක. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද දින මේ උතුම් සද්ධර්ම දේශනාව මෙහිම අවදාළ පින්වත් දේශකයන් වහන්සේට අප ධර්ම ශ්‍රවණයෙන් රැස් කරා වූ උතුම් කුසල ධර්මයන්ගේ අනුභවයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබී තවත් චිරත් කාලයක් මෙවන් උතුම් ශාසනික මෙහෙවරක නිරතවන්නට ශක්තිය ධෛර්ය වාසනාව නිරන්තරයෙන් උදා වේවා කියා අප කවුරුත් සාදු නාදයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එවගේම අද දින මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා සෙත ඇති දායකත්වයෙන් කටයුතු කළ ඔබ සියලු දෙනාගේත් ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝවාසී සියලු දෙනාගේත් යහපත් අරමුණු බලාපොරොත්තු වූ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියා ප්‍රාර්ථනා කරමින් ටිවි දිදුළු බෞද්ධ වාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් දායකත්ව සද්ධර්ම දේශනාව මෙතකින් නිමවටපත් වෙනවා. ඔබ සියලු දෙනාට දැනගන්න සිතුවා.